අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ රසම රස කෑමක් වෙන ලුණු මල් කොහොමද තෙල් දාන්නේ කියලා. මම මුලින්ම මේ ලුණු මල් ටික හොඳට සෝදා ගන්නවා. මේ ටික සෝදාගෙන තීනේ මෙතන. ඊට පස්සේ මම මේ ලුණු මල් ටික පොඩි කෑලි වලට කපා ගන්නවා. මෙන්න මේ විදියට පොඩි කෑලි වලට කපා ගන්න ඕන. මේ ලුණු මල් ටෙම්පරාදුව හදන්න මම තව ගත්තා ලුණු තක්කාලි සුදු ලුණු මිරිස් කරලක් මේ ඔක්කොම පොඩි කෑලි වලට කපා ගත්තා මෙන්න මේ විදියට තව මේකට ඕන වෙනවා කරපිංච රම්පෙ ටිකක් ඒ වගේම ලුණු කුඩු ගම් මිරිස් කුඩු කහ කුඩු කෑලි මිරිස් ටිකක් තව පොල් තෙල් ටිකකුත් ඕන වෙනවා අපි බලමු මේ රස ලුණු මල් ටෙම්පරාදුව කොහොමද හදන්නේ කියලා මුලින්ම වලඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා තෙල් ටික ටිකක් රත් වෙගෙන එනකොට සුදු ලුණු ටික කරපිංච කොළ ටික රම්පෙ කොළේ ඒ ටික දාගන්නවා මේ ටික ටිකක් බැදීගෙන එනකොට කපාගත්ත ලුණු ටික දානවා මේ ලුණු ටික තෙලෙන් හොඳට තැඹෙන්න තියන්න ඕන දැන් මම මේ වෙලාවේ මේකට එකතු කරගන්නවා කපාගත්ත මිරිස් කෑලි ටික මේ දාගත්ත මිරිස් කෑලි ටිකත් තැඹීගෙන එනකොට මම දාගන්නවා කපාගත්ත තක්කාලි ටික මේ තක්කාලි ටිකත් තෙලෙන් ටිකක් තැඹෙන්න තියන්න දැන් මම මේ වෙලාවේ ලුණු කුඩු ටිකක් එකතු කරනවා රස අණුව ඔයාලට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. ගමිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. කහ කුඩු. කෑලි මිරිස් ටිකකුත් එකතු කරනවා මේ වෙලාවේ. මේ ටික කවලම් කරලා තෙලෙන් තැඹෙන්න තියෙනවා ටික වෙලාවක්. මෙන්න මේ වගේ වෙනකම් හොඳට තඹ ගන්න තෙලෙන්න. මම මේකට දැන් ලුණු මල් ටික 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 එකතු කර කර කවලම් කර ගන්නවා. හොඳට කවලම් කරලා පියනකින් වහලා තඹ ගන්නවා ටික වෙලාවක් මේ වෙලාවේ මම පියන ඇරලා මේක හොඳට කවලම් කර ගන්නවා මේක තව ටිකක් තැඹෙන්න ඕන මම ආයි පියනෙන් වහන්න යන්නේ නැහැ මෙහෙමම චුට්ටක් තැඹෙන්න තියෙනවා දැන් මේක හොඳට තැඹිලා තියෙන්නේ මේ වෙලාවේ හොඳටම ඇති තැඹුණා මම දැන් මේ ලුණු මල් ටෙම්පරාදුව හදලා ඉවරයි මම මේ වෙලාවේ මේක භාජනයකට දා ගන්නවා වළඳෙම තියුණොතින් තැඹිලා වැඩි වෙනවා වළඳි රසනෙට හරිම රසයි මෙහෙම ලුණු මල් ටෙම්පරාදුව හැදුවාම ඔයාලත් හදලා බලන්නකෝ නිර්මාංශයට මේ වගේ ආහාර ගොඩක් වටිනවා මස් මාංශ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මේ වගේ කෑමක් හදාගත්තාම කෑම වේල රසවත් කරගන්න පුළුවන් මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි
මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මට subscribe එකක් දෙන්න, like එකක් දෙන්න, comment එකක් දාන්න. නැවතත් අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.